දෙදාස් සිසතුන එක්දින ලෝක කුසලාන තේරීම් තරගාවලිය අවසන් මහා තරගේ ඊයේ නිමාවට පත්තුනේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින්. එවිතරක් නෙමේ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම් තරග සඳහා සුදුසු නොවන කණ්ඩායමක් බවට ලෝකෙටම ඔප්පු කරමින් මේ තරගාවලියට ගියපු ශ්‍රී ලංකා සංචිතයට කාලයකට පස්සේ එක් ප්‍රධාන ක්‍රීඩකයෙක් එකතු කරගත්තා. ඒ තමයි ටෙස් පිටියේ මේ දිනවල උපරිම දක්ෂතා පෙන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිමුත් කරුණාරත්න. වසර කිහිපයකට පසු එක් දින පිටියට ආ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙස මේ තරගාවලිය පුරාවටම දක්ෂතා පෙන්වුවා. ඒ විතරක් නෙමේ පැතුම් නිස්සංක සමගින් ඉතා අගන ආරම්භක සම්බන්ධතාවක් පවත්වා ගත්තා. කෙසේ හෝ තරගාවලිය පුරාවටම දක්ෂතා පෙන්වපු දිමුත් කරුණාරත්න අවසන් තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ ඔහුට ඇති වූ ආබාධයක් හේතුවෙන්. ඉතින් ඒ නිසා අවසන් මහා තරගයේ ආරම්භක පිතිකරු ලෙස පිටියට ආවේ සදීර සමර වික්‍රමයි. කෙසේ හෝ තමාට ඇති වූ ආබාධය නිසා අවසන් මහා තරගයේ මගහැරීම ගැන ඊයේ මාධ්‍යවේදීන් දිමුත් කරුණාරත්නගෙන් ප්‍රශ්නයක් අසා තිබුණා. ඔහු අසා තිබුණේ දිමුත් ඔබට දුක නැද්ද මේ වගේ ලොකු ෆයිනල් එකකට ඇවිල්ලා ගහන්න බැරි වෙන එක ගැන. ඉතින් මේ ප්‍රශ්නයට දිමුත් කරුණාරත්න අගනා පිළිතුරක් දී තිබුණා. දිමුත් කරුණාරත්න එහිදී කියා තිබුණේ මෙහෙම දෙයක්. දුකක් තියෙනවා. හැබැයි ඊට වැඩි ඊළඟට පැවැත්වෙන පාකිස්තාන කණ්ඩායම සමග ටෙස්ට් තරඟ දෙක මට වටිනවා යනුවෙනි. මෙන්න මේ වගේ ක්‍රිකට් ගැන සෑම තොරතුරක්ම බලාගන්න ක්‍රිකට් පිස්සි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ක්‍රිකට් ගැන තවත් තොරතුරක් අරගෙන ක්‍රිකට් පිස්සි එනවා ඉක්මනින්.